ඒක ඕ එතකොට මම ඒක එළියට දාන්න ඕනේ නැතුව ඉති දුම්මේ මේක අරින විතර අර අය දිවත් එළියට දාන්න හා තාත්ත පිට රට ඔව් හැබැයි කොච්චර කාලයක් වෙනවයි තාත්තට රට ගිහිල්ලා අවුරුදු 10ක් වෙනවා දරුවට මාස 10 බුදුම්මේ කොහොම මල් පිට යහනේ නිදි නොලබං තයි අපගේ නර්තනය නර්තනාංගය හඳුන්වනවා දරුණැලවිල්ල කියලා. හරිම ලස්සන නර්තනාංගයක්. අපි ඒකත් බලලම ඉගෙන කතා බහකට යමු. සිහිනගතකෝ සෝ මිල්ඩකියා
මොකෝ නංගි බලන්න මගේ පුතාගේ තියෙන සිරියාව බුදු අම්මේ තියෙන පිම්පාට කොල්ල එන්න මගේ පුතා එන්න අම්මගේ අතට එන්න චූටි මැණික පුතා අම්මගේ අතට එන්න කොල් පාන පාන මගේ ජුජුස් කැටේනේ ඔන්න අම්මගේ අතට පැන 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 ආ හා හා මගේ හැලප ගෙඩියනේ අනේ මගේ ජුජුස් කැල්ලනේ මගේ මුකටි පැටියා මගේ කොටි පැටියා බුදුවම් මේ භූරාවි අම්මව දැන් අනේ බලන්න අයියේ අනේ ආසාවේ බෑනේ දලපීතිකාවෙන් පෙළෙන එකෙක් වගේ මු යෝ වැඩිය වතුරේ හිටියොත් එහේ මේක තමයි කොල්ලට ඔන පැන 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 බුදුවම් මේ තාත්ත වගේමයි තාත්ත වගේමයි හා පෝ තියන ආදරේ හා හා ඉතුරු වේ විද්දන්නේ නැවවා අයියේ මොකෝ පුතා ගැහෙනවා හීතල හැදිලා මූට හීතලේ අන්න දරුවට මූලු අනේ මගේ පාටිය දරුවට හීතල හැදිලා මං තවත් තොට මූ කියන්නේ හා අන්න තොටලු එපාර ඔහොම මේ ළමයට කතා කර මගේ රම්මැණික හා හා හැබැයි තාත්ත දැනගත්තොත් උලතියාවි ඔය වගේ එකක් හතපු හිත තමයි මට මෙහෙම ඔව් ඔව් දැන් ළමය පිහිදනෝ පිහිදන්න ඕනේ නැතු ඉතින් ආ පොඩක් හා පෝ ඔහොම පීදනවයි කිරි දරුවෝ එහෙනම් කොහොමද හෙමීට මෙහෙම දෙතමාත්තු කරනෝ දෙතමාත්තු කරන්නේ නැතුව අයියේ දරුවගේ හුස්ම වැටෙන්නෙත් නෑ ඔය ආකාර ඔහොම ළමයින් සලකන්නේ එහෙනම් හෙමීට මෙහෙම පීදාන්නේ හෙමීට ඔව් ඔව් බුදුවම්ම යන්න මහ බබා අම්මා නෙමෙයි දැන් නෑවේ කවුද දරුවා ඉතින් දරුව පීදනෝ ඉතින් දරුව පිහිද ගන්න කලින් අම්මා පිහිද ගන්න එපා. අම්මගේ මොනව පිහිදාන්නේ? අම්මගේ වැක්කිරිච්චේ තියෝනේ හැමතැනම. ආ එහෙනම් දරුව පිහිදලා ඉන්න. දරුව තමාතු කරන්නේ. නැතු ඉතින්. ආ පෝ අර මොකද්ද කරේ? දරුව පිහිදාන්නේ. ඒව මොනවත් ඕනේ නැහැ නිකන් රෙදි කෑල්ලෙන්. පිරිසිදු රෙදි කෑල්ලකින්. ආ අන්න එහෙම. නියු අන්න අඬනෝ. දරුවට දැන් මොනවයි මේ නෑවට පස්සේ ඔය අඬනෝ ට්‍රක් ගාලා ඉක්මන් කරලා නෑවට පස්සේ මොනවද නෑවට ඔය දැන් අඬන්නේ මොකද දන්නවයි මොනවේ දාන්න ඔය බඩගිනි වෙලා දැන් ඉක්මන් කරලා ඉක්මන් කරලා දරුව නෑවට පස්සේ දාන්න ඕනේ මොනවද පවුඩර් දාලා ආ ඊට පස්සේ ඕඩි කොලොන් දාලා ආ දරුවට පවුඩර් රොටි පුච්චල කවලා අර අම්මට ඕඩි කොලොන් පොවනු අම්මට පොවන්න ඕනේ ඕඩි කොලොන් කොහමද ඕඩි කොලොන් පොල ගිනි කූරක් ගහන ඕන කටට අම්මට පොවන ඕඩි කොලොන් නමෙට වහනවලු එහෙම නෙමෙයි එහෙම පවුඩර් දාලා පවුඩර් දාලා ඕඩි කොලොන් ටිකක් ඔලුවට දාලා ඔව් පොඩි කලිසම් පොඩ්ඩක් අන්දන්න ඕන ආ මොකද්ද පවුඩර් දාලා ඕඩි කොලොන් දාලා අඟල් 156ක ලොකු ජංගියක් කරලා දරුවට ඕ අම්මට අන්දන්න ඕනේ එන් එක එතකොට දෙයියන්ගේ පිටරෙන් අම්මටයි දරුවටයි තාත්තටයි අල්ලපු ගෙදර කට්ටියට ඔක්කොටම වැහැලින් නැහැ කි ඔන්න අඬනෝ ළමයා ඈ ඔව් ඔව් ඕඩි කොලොන් දාන්න ඕනේ නැතු ඉතින් හා අහපෝ ජේ ආමුදුනේ ඔහොම ගහන්න ඉස්පුල්ල ගිහිලා ළමයට දැන් දරුව කාගේ දරුව අම්මගේ හැදුවේ කවුද අම්මා ඉතින් මගේ දරුවට මං ගහයි තොට රුදාවේ හත්තලා මේ ඔහොම දරුවන්ට සලකන්නේ නැහැ මේවල දරුවන්ට ගහන්න ඕනේ රිදෙන්න ඔය දරුවට තේරෙන්න දෙයක් තියෙයි ආ තේර මේ දරුවගේ තාත්ත මෙහි නෙමෙයි ඉන්නේ කොහෙද ඈ කොහෙද ඔබන් ගිහිල්ලා ඔබන් ඔව් මකාටේ ඔබන් ගියේ තාත්ත ඔබන් ගිහිල්ලා නෑ නෑ එහෙනම් තාත්ත ඕමාන් ඕමාන් ආ රට පිට පතවලා දැන් කිරි දෙනෝ දරුවට ඔව් ඔව් දරුවට කිරි දෙන්න ඕනේ බඩගිනි වුණා මර දෙන්නේ ඊ මොනෝ අයියේ කිරි 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 කියන්නේ අර දෙන්නේ අම්මලා ඔය තියෙන්නේ මම කියන්න ඕනේ ඒකත් මොකද්ද කිරි කියන්නේ පුංචි ළමයට දෙන්නේ කිරි කිරි ඔය තියෙන්නේ ඔය ළඟ තියෙන්නේ කොයිසි හනේ හත්තලා මේ දැන් දරුවෙක් හම්බුනාට පස්සේ අම්මලාට කිරි එරෙනෝනේ මට ඕනවට හදපු දරුවෙක් නෙමෙයිනේ මේක ඉතින් කවුරුත් දැන් දරුවට කිරි පොවන්න එපයි ඈ ඔය තියෙන්නේ කොයිසි ඔය අත තියෙනෝ තව උඩ හත්තලා මේ කුක්කු ආ දැන් දන්නවයි ඒ ඔ එතකොට මම ඒක එළියට දාන්න ඕනේ නැතු ඉති
ඔය ධම්මයට පවන්න ඕන. බුදුම්මේ මේක අරින විතර අර අය දිවත් එළියට තමයි. අන්න වේනයි. දැක්කනේ? ගෙදර පුරුදු. ඕ. උපංගෙයි උපංගෙයි. ඔය හරි කමන්නේ ඉතින් දැම්මෝ දිව එළියේ. උපංගෙයි. උපංගෙයි. ඕ. දැන් මම මෙතේ. දැන් දරුවට පවන්න ඕන. අයියේ දරුවට පවන්න කලින් මේක ඉඳුල් කරන්න එපා. ඔව්ව චුට්ටක්. අයියේ පොඩ්ඩක්. ඕ වේ. මම වට උපුපන් જાති වට ඔය වැඩේ නම් බෑ. හැමෝම ඉන්න හින්දා මෙයාට බෑ වෙන වෙලාවක දෙන්න ඕනි කියන්න කලින් පැනල ඉඳුල් කරලා ඉවර. කොන්න ඔය දරුවර කිරි බොනෝ. ඒ සොයිසයියලා. ඈ. ආ. සොයි. තාල් බඳගෙන කිරි බොන. සොයිසයියලා. සොයිසයියලා ඊයේ පාටියේදී ඉඳුල් කරපු එක බයි කරේ. කොන්න ඔය ළමයට කිරි බොනෝ. නීසං සලව සියුමල්ලේ නීසං සලව සියුමල්ලේ ආතන් තදය අන්න තාත්තා හා 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 ගහන්න ළමයින්ට පිරිමි මරුව මෙහෙමම තාත්තත් උමේ තාත්ත වගේම අර මොකෝ කිරි බොන්න ගියාම කන එකම වැඩි දැක්කනේ දැක්කනේ ආන්න දැන් ඔය ඉවර වෙලා මේ ඒ කියන්නේ උතුරෙන් දීලා ඉවරේ දැන් උතුරෙන් දුන්නනේ පහුගිය ටිකේ දුවන්නම දුන්න අපිට අවුරුදු 30 30 දුන්න දුන්නනේ දැන් දකුණෙන් බුදුම්මේ ඒ 30 හොඳයි දකුණෙන් දෙනවට වඩා අර මොකෝ දකුණෙන් දීලා තාම ලයිට් බිල එක වා ගන්න බෑ බත් ඔන්න දකුණෙන් දෙනවා දැන් ඕ දකුණෙන් දීපුව තාම දිරවන්නේ මේකනේ මල්ලි උඩ බලන් කෙල ගහන්න බෑනේ අපිත් ඒ ඉඳන්නේ ආවේ ඕක දෙනවා දකුණෙන් දැන් දකුණේ ඉතින් හැමෝම එහෙම නෑනේ ඕ අපි දකුණෙන් ආව ඔන්න නෑ අනිත් පැත්තෙන් මෙහෙ බේරෙවෙව නෑ කන්තලේ වැව තියෙන අවුලක් නෑ අවුලන බේරෙවෙව ළඟ නෑනේ නෑ ළඟ නෑ ආ අතට පිටි මලකලෙසේ අතක පිපි මලකලෙසේ පෙත්තක ඇඳි ඉරකිය අත මක්කෝ දරුව මස් මස් කනවද කොහෙද මං හිතන්නේ තාත්තගේ කට හොඳ මුගේකට වඩා එහේ බුදුව මේ ඒක නෙමෙයි මං අහන්න හිටියේ එහෙනම් තාත්තකෝ දරුවගේ තාත්තගේ මං ඔයාලට චුව රට පිටපට හා තාත්ත පිට රට ඔව් හැබැයි කොච්චර කාලයක් වෙනවයි තාත්තා රට ගිහිල්ලා අවුරුදු 10ක් වෙනවා අවුරුදු 10යි ඔව් දරුවට දරුවට මාස 10යි බුදුම්මේ කොහොම ඔයයිද කියන්නේ ඔන්ලයින් කමෙන්ටනේ අපි දරුවා ගන්න ආ zoom එකෙන් whatsapp එකේ ආ හැබැයි අම්මා link එකට හොදට log වෙලා තියෙනවා ඔව්වෝ හොඳයි එහෙනම්නේ ඕ මොකෝ නාඩගම් මල කොලම් මේ ඔයත් මේවට වග කියන්න ඕන පාපෝ මේ අපි ගාව ගන්න එපා ඒ එහෙම නෙමෙයි ඒ මොකෝ දරුවට අලුත් නමක් දාලා තියෙනවා දරුවගේ නම මොකද්ද දරුවගේ නම තමයි කවලන්දාසගේ සිරිදාස බුදුම්මේ මං හිතුව කවලන්දාසගේ සොයිසයි කියලා ඒ කොහෙන් හරි ඉන්නෝනේ ගෑවිලා හැබැයි සයන්නේ පටන් ගන්නෙත් එහෙම නෙමෙයි මේ දැන් පිටි උරුනම් මොනවයි දෙන්නේ? දරුවට පිටි උරුනට පස්සේ දෙනවා ඇඹිලි පිටි දෙනවා වරා පිටි තියෙනවා බම්බල පිටි තියෙනවා කොල්ලු පිටි තියෙනවා. බුදුම්මේ ඔය පිටි දීලා ඉවර වෙලා. ඒවත් නැති වුණා. ලැක්ටෝජන් ලැක්ටෝජන් නැති වුණොත් ලැට් එක හොයතලා දෙන්න. ආ ඒක තමයි ඔය පාටට ඉන්නේ දරුවා. ඒ නැතේ දරුවනික ලැට් එකේ පාට. ඔව් නැතේ නැතේ
ඔව් ඔව් ඒ අයියේ ආ එහෙම නෙමෙයි කිව්වා හා හා කාල වේලාවත් මදී කිව්වා හා එදායි හා විල්ලෝඩී නුවර ඔව් බඳ සත්කට්ටුවක් උපත ලැබුවයි කිව්වා බොහොම හොඳයි ඊට පස්සේ දීපංකර බුදු පියාණන් වහන්සේට ඔව් කසී සලුවක් පූජා කරාම අන්න හරි ඒ පුණ්‍යානුභාව බලෙන් ඔව් දරු සම්පතක් උදා වුණයි කිව්වා බොහොම හොඳයි නේ ආ ඒ වගේම මේ සිටින්නා වූ දරුවෝ නැති තාත්තලන්ටත් ආන්න දරුවෝ නැති තාත්තල නෙමි එහෙනම් දරු ගැබක් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලාට ඇයි තාත්තලන්ට දරුවෝ නැත්තේ දරුවෝ කොහෙද තාත්තලාට ආ එහෙනම් ඒක වැරදිලා ඔව් ඔව් එහෙම නෙමෙයි දරු සම්පත් උදා වෙන සියලුම කාන්තාවන්ට ඔව් මේ සියලු දෙනාටම සිතත් සාන්තියක් වෙන්නේ කියලා ආ අපි මෙහෙම දෙයක් කරනවා කියලා නේ ආ සියලු දෙනාගේම දරුවන්ගේ හැදෙන්නා වූ සියලු උපදින්නා වූ අපේ නේ සාන්ති කර්ම පෙළපාලියේ හැටියට තුතු පඳුරක් ගන්නවයි කිව්වා දරුවට කිරි ගෙනියන්න කිරි නෑ දැන් ඒත් 2000 ගණක් වෙන ඕනේ කිටි පිටි ඉතින් දරුවට කිරි ගෙනවන්න මේගොල්ලෝ තුතු පඳුරක් දරුවට දෙනවලු ඒක චිරානුගත සම්පදායක් කියුවා නේද එනේ ධර්මලවිල්ලේ අඩව්වක් කිව්වා ඔව් දුට පඳුරක් ඔප්පු කරාම ඒ පඳුරේ වටිනාකමට වැඩිය තමන්ගේ හිසේ පටන් දෙපතුල් දක්වා තියෙනා වූ රෝග දුරු වෙනවයි කිව්වා ඒ වගේම මුගේ තියෙනා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි අන්න හරි 203ක් කාන්ත්‍රා හින්දෝස ග්‍රහ දෝෂ යකුන් යක්ෂණියන්ගේ දෝෂ දූරින් භූත වෙන්නේ කියලා ජයෝනස්සත් තාරකාවන්ගෙන්ද දුක්ඛිත දුර්විමිත වෛකල්‍ය ආදී විග්‍රහ විවාදීන්ගෙන් ඇතිවෙනා වූ සකල රෝගාන්තකාරවල දූරින් භූත වෙන්නේ කියලා බොහොම හොඳයි සිත සාන්තියක් කරගෙන අපි අල්ලගෙන යමු නේද බොහොම හොඳයි කිව්වා ඈ සාර සංකය පෙරුතු සාර සාරදා සකරහත සමගින් සාරදා සකරහත සමගින් වැඩි දීපංග කර බුදුන් වරක හිමයේ මේ අපේ බෝසත් වරක හිමයේ මේ අපේ බෝසත් සාම ජාතියේ උපන්නා සුරකටිත සිල් බලංගනට සං රජු අමිත්ංගං සිල්වෙන්දා පෙරත ඇඟ මස දෙමය සිතලා පෙරත් ඇඟ මත දෙමය තිතලා ගිනි මැදට පැන සිල් බෙලෙන්ද උරදතද පපුව හදවත උදරේ බඩවලේ දොස බසින්දා පීරියෙන් සිල් මෝරමින් අපේ මුනි දුබෝ මුල උපන්න මාර පෙරවන එතනට කරපෙතද යුද රොසින්දා දීර ගෞතම මුනිදු වැඩලා බෝමුලේ වැඩ උන්බෙලෙන්ද නාමගිගටිය රහස කලවා දෙදන කෙල්නේ තොස බසින්දා ඔ කලත් අපේ මුනිදු බුදුවී සුරණ අත දඟ දෙසූ වෙන්දා එකල දෙවියෝ මහසේ වැඩහිඳ රුවන් මල් වැසී වැසුවෙන්දා මිකල්පය පන්දහස පවතින බුද්ද පාසනේ අනුවසින්දා අකල් මරණද පැමිණියක් දොස පතුල දසනියේ දොස බසින්දා ආලවෙන් නැත සිටිය ඇත්රජ දුන්නු කලිගුව රතේ සහයට නලවර සිටි පිරිස සමගින් දුන්නු බව කෙෝ පිය රජුන් හට සීල ගුණයේ මහිම දනිතොත සෞ සතන් සත රිංග මුතන්නත නීල බුදු රස බලංගා මෝනගේ සිරසන
කොට මේ වනේ මට හිඳිනු කම් නැත මමත දරුවොත යනව තපසත මාවතේ ඇති සියලෝ සම්පත වස්තු මාගේ දෙල්ල නුඹලට රජසපේ මට කිසි පලක් නැත මමත දරුවොත යනව තපසට නොහිතේ බොඩු රස්බැලෙන් අගොබේ රකුව හදවත දෝස දුරු කොට කවදාද